ලංකාවේ සුවිස්ත්‍රාන්තයේ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනියක් ගෙදර යනකොට පැහැර ගැනීම වැඩලක් කරලා පැය 6ක් විතර ප්‍රශ්න කරලා ඇයගේ ජංගම දුරකථනයේ තිබිච්ච ඡායාරූප සහ විස්තර ලබාගෙන ඇය දැන් ප්‍රකාශ කරලා තියෙනවා මේ ප්‍රශ්න කිරීම කරලා තියෙන්නේ නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාන අධිපති සම්බන්ධයෙන්ුත් ප්‍රශ්න කිරීම ලක් කරා කියලා. දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරියක් සුදුවැන් කල්ලියක් විසින් බාරගෙන තියෙන එක. කියලා කියනවා නෝ දෙයක පැමිණිල්ලක් නැහැ. අපි මේ මොකදේ පැමිණිල්ල කියන්නේ කියලා ඇයිගේ සහයෝගයක් නැතුව හරි අමාරුයි විකාරීක්ව අඳුර ගන්නවා. ස්ථිරයක් ගන්න දැන් යන තුන්වෙනි පාර්ශ්වයකින්ගෙන පොරොත්තු විතරයි. අතුතුර නැති වුණා පරීක්ෂණය කරගෙන යන්න කියලා අපි කිව්වා. ඊයේ වෙනකන් CCTV කැමරාස් ඔක්කොම බලනවා. ඉතින් ඒක බලලා මට වාර්තාවක් දෙනවා දැන් මම සුදුවැන් සංස්කෘතිය 89 ඇතිවෙච්ච ආකාරය පිළිබඳ නංගම් විස්තර සහිතව වෙනම පොතක්ම ලියලා නිකුත් කළ පසුගිය කාලය තුළද ශිෂ්ටත්වයට එරෙහි අශිෂ්ටත්වය කියලා. ඒ නිසා එවැනි තත්ත්වයක මේ රජය ගමන් කරන්නේ සිද්ධි ඇති වෙන්න පුළුවන් ඕනෙම සමාජයක. ඒ සිද්ධි ඇති වුණොත් ඒ සිද්ධිවලදී අසාධාරණයක් අයුක්තිය සිද්ධ නොවන ආකාරයේ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මිසක් දනුවම් පමුණුවන්නේ නැහැ.